double cleaning crystal saha double perfume lok samaga nava best ever sunlight na 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 asini මම උඹට බොරු කියන්න ඕනේ නැහනේ බං ඈ මං දැන් ගෙදර ඉඳගෙන කොහොමද උඹට බොරු කියන්න කියපන්කෝ දැන් වෙනදාට ෆෝන් එක ආන්සර් කරේ නැත්තම් මං ගිහලා දෙන්නේ නැද්ද කියපන්කෝ උඹම කියපන්කෝ අනේ මලිත ඇයි මහේ අයියා මට මෙහෙම කරන්නේ මං ඒ වෙලාවෙ එහෙම දෙයක් කිව්වේ එයාගේම හොඳට එතන කී දෙනෙක් නම් හිටියද කියන්නකෝ අර අතුලලයි කල්පනලගේ ආරක්ෂකයෝයි ওই බොඩිගාඩ්ලා හැම තැනම හිටියා ඒ මතට අපේ තාත්තා නිකන් හරි එතනට ආව නම් මොකද වෙන්නේ කියන්නකෝ මම දන්නවා බං මේ දැන් මෙතන වෙලා තියෙන්නේ බං උඹට ප්‍රශ්නයක් උඹට කරදරයක් උඹ අඬනවා කියලා කිව්වොත් එimhe අපේ අයියට ඊට වඩා දෙයක් නෑ උඹ දන්නානේ අනේ උ මලිත යායක තමයි දෙට දුවගෙන ආවේ ඒත් එහෙමයි කියලා මට යාට කරදරයක් වෙන්න දෙන්න බෑනේ මට තේරෙනවා පොඩ්ඩක් කොහම හිටපන්කෝ මම ඔය කොමාරි කන්ටැක්ට් කරගන්නකම් දැන් දැන් අයියෝ ඔය ගෙදර ඉන්නේ නැත්තේ එයා කොහෙද ගෙහින් තියන්නේ අයියාට ගෙදර ඉන්න බැරි මේ අවුල කියන්නේ බං මං හිතන්නේ මේ ගෙදර කට්ටි කරදර කරයි උඹ ඇවිල්ලා කතා කරයි කියලා වෙන්නේ එතනේ එතකොට මලිතයා එයා කියන්නේ මං එයාට කතා කරන්න ඕනේ නැහැ කියලාද මං එයාගෙන හොයා බලන්න ඕනේ නැහැ කියලාද අසිනී අසිනී හිම නෙමෙයි හරිද අහන්නකෝ මං කිව්වේ මේ මට හිතන දේ දැන් මේ උඹ පොඩ්ඩක් ඔය අපේ අයියට ඉන්න දීපන්කෝ දවස් දෙක ඉඳලා යා මේයි හරිද කලුණුත් එහෙමනේ මට කීපන් උඹත් එක්ක දවස් දෙකකට වඩා තරහ වෙලා ඉඳලා තියෙනවද නෑනේ ඒක නම් ඇත්ත මලිතයා තරහ වුණත් උඩරම දවසයි කොච්චර තරහ වෙලා හිටියත් උදේට ගුඩ් මෝර්නින් කියලා මෙසේජ් එක දානවා රට ගුඩ් නයිට් කියලා මෙසේජ් එක දානවා සමහර දවස්වල මං උදේ නැගිටින්නේ එයාගේ ගුඩ් මෝර්නින් මෙසේජ් එක බලාගෙනව දන්නවනේ මේ ගෙදර තත්ත්වය මට තේරෙනවා සරි මට තේරෙනවා දැන් මේ උඹ අඬලා ප්‍රශ්න වැඩි කරගන්න තු ඉන්නකෝ අපි මුලින්ම තියෙන ප්‍රශ්නේ විසඳගමුකෝ ඈ දැන් පොලා එහෙම උදේ ආවිල් කතා කරානේ උන් ගිල අයව කොහොම හරි හොයාගනි හරි හොයාගෙන උට දෙකක් ඇනලා හරි ඌ අරගෙන එයි උඹ කලබල වෙන්න තු ඉඩපන්කෝ ඒගොල්ලෝ එහෙම කිව්වද නැතු ඉතින් උන් ටික ආයෙ ගේම් ඉන්නේ හරි අනිවාර්යෙන් අයව හොයාගන්නවා ඒ නැතත් එයා දවස් දෙක තුනකින් අනිවාර්යෙන් ඕක අතහැරලා දාලා එනවා. ඔබ බය නැතුව ඉඩපන්කෝ දැන් අඬන්න නැතුව ඉඩපන්කෝ අසෙනි. අතුලයියා දැන් ඔය කල්ණයා තුෂාරි නංගි ගැන තියෙන මේ ආසාව අත්හරිනවා කිව්වට එහෙම කිසිම අත්හැරීමක් නැහැ අනිත් එක තමයි ඌට මේ කෙල්ලෝ අතර පස් දෙනෙකුත් ඉන්නවා අර ඇමතිවරුන්ගෙද කාගෙද බන්දා හරිද කොහොම හරි ඒ කෙල්ලෝ ඉතින් මොකක් හරි අවුලක් වුණ ගාම්ම කල්ණයා කරන්නේ තුෂාරි නංගි ඔය එක්කගෙන කොහේ හරි යනවා හරේට යනවා මේට යනවා හරිද එහෙම තමයි කරන්නේ හරිද තනි කරම ආයේ තනි කරම විනාශ කරලා දානවා ඈ අතුලා අයියලත් මචං ඒව දැකලා දන්නේ නැවගේ ඔයේ ඉන්නවා. ඉතින් හරිද? ඈ මේ මෙයාලගේ මචං ඇඟපත මෙහෙම තිබ්බට මචං මැරකන් තිබ්බට වැඩක් නැහැ නේ බං. ඈ වැඩක් නැහැ මචං. ඈ මෙයාලගේ උණ්ඩ මචං ඒවටපත් වෙන්නේ නැහැ. එහෙම උණ්ඩපත් වෙනවා නම් මචං තමන්ගේ නම් ඊට මේව වෙනවද කියන්නේ? අතුලා ඒක නම් ආන් ඉන්න අමාරු කතාවක් අතුලා යා. ආන් ඉන්න බැරි කතාවක් හරිද? මමත් ගේමඩ බයිනවා අතුලා යේ. ඔයත් ඉන්න කල්නේ මේ ඇවිල්ලා ඌට හිතුණු වෙලාවට තුෂාරි නංගියගේ ජීවිතේ විනාශ කරන්නේ අපි අපේ අපේ ජීවිතවල තේරුම් මොකද්ද කියන්නේ අපි මේ ගමේ ඉඳලා මොකටද ඒකනේ කියන්නේ සුද්දා ඒකනේ කියන්නේ අතුලා අයියලාට මචං ඕවා ගැන කිසිව ගාණක් නැහැ අතුලා අයියලත් මචං බොරුවට ඒඩ මේඩ ගිහින් ගමේ වෙන උන්ට ටෝක් කර කර ඉන්නවා මචං ඈ කල්නේ ඉතින් ඌට කැමති කැමති දැන් වල තුෂාරි නංගියව එක්කන් යනවා හරිද බලපංගු මොකද්ද මේක කියලා විලි ලැජ්ජයිනේ බං විලි ලැජ්ජයිනේ අයියේ සුද්දා මට ඇත්ත කියපන් එහෙම දෙයක් වුණාද නැද්ද මට ඇත්ත කියපන් හරි හරි අදලා කලබල වෙන්න එපා ඉතින් මේ මන්නම් දන්නේ නැහැ ඇත්තටම මේ නයන මල්ලි තමයි කියන්නේ ඒක නෑ අපි නෑ මොතර දැවගනි අයියා අගයි බොය කියන්නේ ඇත්තක් නෙමෙයි නා හරි බහදන්නේ මගේ නංගිට පදයක් නං තෝ දන්නව තොට මොකද්ද වෙන්නේ කියලා හරි තෝ දන්නව හොඳටම තොට මොකද්ද වෙන්නේ කියලා චකෝ මං ගෝණ මඩිත් යතුල හරිද ගෝණ මඩිත් යතුල යකෝ මලවංගු සුද්දා
මේ අතුලයි කියපු ඉන්දරේ මං ඔය ඔක්කොම ඔයාගත්තේ. ඒ ඔයන් ගෙවිත් මචං කිව්වා බලපංකෝ ගන්න හදනවා ඈ. ඇත්තමයි සුද්ධ මං මචං කල්ලා කරර ඕන එකක් මන් දැක්කේ නෑ වගේ ඉන්නවා මං. ඉතපස්සෝ. බඩෝ මේ. මට නොදැක්ක වගේ ඉන්න බෑ හරි. නොදැක්ක වගේ ඉන්න බෑ. ඔය තොරතුරු හැම එකක්ම මට කියන්න ඕන හරි. හැම එකක්ම මට කියන්න ඕනේ. සුද්ධ මොනවද මන් මේ වෙන්නේ? අතුලයි මං ඉන්නේ පොඩක් අහන්නකෝ. හරිද? ලයි එක තමයි මං කියන්නේ. ඔයත් නිකන් ඔබ කලණයට හිතුණු හිතුණු වෙලාවට අපේ තුෂාරි නංගියාගේ ජීවිතේ අයිස්ක්‍රීම් කෝටුවක් වගේ හපලා විකලා විසික් කරනකම් බලන් ඉන්නවනේ. ඌට නිකන් බොරුවට ගහන්න එපා. තේරුම් නැහැ. මං කොහෙද කො බලන් හිටියේ? මං බලන් හිටියේ නෑඩෝ. මං බලන් හිටියේ නෑ. අట్లයි. ඕක හරියන්නේ නැහැ. අපි මේක පොඩ්ඩක් බලලා මොකක් හරි කරමු. අනිත් එක මුංගෙන් මේ ටික අහගත්ත එක ලොකු දෙයක් නේ. අතුලයට හොරෙන් තුෂාර නංගි ඔය වගේ දෙයක් කරයි කියලා මං නම් විශ්වාස කරන්නේ නෑ අතුලයි ඈ. මේ 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 කුමාරයා මේ. අකෝ උඹ කටවහගනින්. උඹ මොනවද යකෝ දන්නේ? උඹ මේ මේ ගමේ කසිප්පු ගහ ගහ මේ මේ කානු ගානේ වැටිලා ඉන්න එක. යකෝ අපිනේ සමාජෙ ඉන්නේ. අපිනේ මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. යකෝ අපිට මේ හැමදේම පේනවා. හරිද? කල්නෑ මචං ඕනේ වෙලාවක තුෂාර නංගි එක්කයි යනවා. ඈ ඊට පස්සේ ගිහින් දානවා. හොටෙල් ගානේ යනවා. බීම බොනවා. අනික මේ හොටෙල් ගානේ යන්නේ බීම බොන්න විතරක් ඇයි? ඒකත් එහෙමයි නේ. ඒකත් එහෙමයි. හරි මූ ගැනත් බලා ගන්න. කලණේ ගැනත් බලා ගන්න. අපි කිත් ගැන මම බලා ගන්න. හරියටම හරි. හරියටම හරි අතුලයි. ඔයා ඉස්සරවම නංගිව බය කරගන්න. හරි. ඊට පස්සේ නංගිගේ අනාගතේ මේ සුද්දయ్యට බාර දෙන්නකෝ. ආ එතකොට ඔයා නිදාස්නේ. දැන් බලන්න අතුලයි. ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක්ද කියලා. ඔයා මේ රජෙක් වගේ ඉන්න ඕන කෙනෙක්. රජෙක් වගේ ඉන්න ඕන කෙනෙක්නේ. මේ 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 තුෂාරි නංගිගේ වැඩ හින්දා ඔයා මේ කල්ණයාටයි මොරෝග මුදලාලිටයි ඈ දෙකේ කොලේ ගන්නට වැටිලා ඉන්නේ. මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතසෙන් කිස් සෝස් ස්කුයිසිබල් බොටල් එක කිස් ස්කුයිසිබඩි අනර්ගතම සෝස් රස පෙළ ගයමු දවසක ජීවිතී තාලේ කලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියයි සෑම මාසයකම මිලියනපතියයි සේමිනි මම මේ අහන්න කියලා හිටියේ මොකද දැන් අපේ ලুকু එකගේ තත්ත්වය දැන් මූට එන්න කියලාත් අර උත්සවයට අන්තිම මොහොතේ මග ඇරියනේ ඇයි මේකනේ ඇසෙල කලණක් කල්පනගේ වයසෙමනේ ඉතින් ඒ ළමයාත් කැමති ඔය බොඩි ගාඩ්ස්ලත් එක්ක ඇවිල්ලා වාහන වල බැහැලා ෂෝ එක දාන්න ඉතින් ඔයා නිකමට හිතන්න එහෙම නැති වුණාම එයා එයිද ඔය කල්පනගේ ෂෝ බලන්න ඔය ගහින් ගිඩිනා වගේ දේශපාලන වැඩ වලට අත දාන්න බෑ ඒගොල්ලෝ මුලින්ම මේ මිනිස්සු ඇවිල්ලා මේ මිනිසුන් අඳුරගෙන කතා බහ කරලා ඒගොල්ලන් ආශ්‍රය කරලා අන්න ඒ ආකාරයට යන්න ඕනනේ අනිත් එක දැන් මේ මේ මිනිහව මං ජාතික ලැයිස්තුවෙන් අතුරට තල්ලු කරන්න හැදුවා ඒත් හරි ගියේ නැහැ සේමිනි දැන් අපි යන්න ඕනේ සුරංජිත් එක්ක සුරංජිත්ගේ පාරේ ඒ පාර ඇර වෙන පාරක් අපිට නැහැ තේරුණාද ඒක හරි හරි ඉතින් ඒක මම දන්නවා ඒ වුණාට ඉතින් මම කිව්වේ ඉල්ලම් යා හිතන හැටි. අනික හිතලා බලන්නකෝ. වැරදි නෑනේ. දැන් බලන්නකෝ අර සේමිනි. දැන් එදා චූටිගේ නම් ප්‍රසිද්ධ කළයි කියලා මොකද්ද උනේ? කිසි වෙනසක් උනේ නෑනේ. එයාගේ මූණ ඇඹුල් කරගෙන හිටියා මුළු දවසම. මොකද? අනේ මන් දන්නේ මොකද කියලා. ආ? ඒ වුණා ඉතින් අනේ මන්ද. අනේ මන්ද කියලා හරියන්නේ නෑ. දැන් අපි මේ මිනිසුන්ට වචනයක් දීලායි තියෙන්නේ. තේරුණානේ? දැන් ඉතින් ඒ වචනේ වෙනස් කරන්න බෑ. ආයේ මේ ඉස්සරහට තිබිච්ච කකුල ආයේ පස්සට ගන්න මං කැමති නෑ. තේරුණාද? හරි හරි ඉතින්. ඒ ඔයාගේ දරුවානේ. ඔයා කියන දේක් යා කරයි. නැද්ද? මගේ දරුවා තමයි. මම කියන එක තමයි ඒගොල්ලෝ කරන්න ඕනේ. ඕ හරි ඉතින්. චූටු ඔයා කියන දේ කරනවා. දැන් ඉතින් අර කොල්ලත් එක්ක තියෙන සම්බන්ධයක් නැහනේ යාගේ. නෑ නෑ කියනවා තමයි. ඒ වුණාට ඔයත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ සේමිනි. මේක නරක කාලයක්. බොහොම නරක කාලයක්. තේරුණානේ? ඒක නිසා පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ටිකක් අවධානයෙන් ඉඳලා. හරි හරි යන්නේ. මං එයාගෙන හොඳට හැගහගෙන ඉන්නේ.
ඉන්නකෝ තිලකයි ඈ ඔහොම වාඩි වෙමුකෝ වාඩි වෙන්න මේ පුටුව නෙවෙයි මම මේ බිමින් වාඩි වෙන්න ඕන හරි හරි වාඩි වෙන්නකෝ මේවා අගතොටේ කතා කරන්න හොඳත් නෑනේ ඈ මේ වයිටි අපේ තැන්නේ උඹලගේ ආ කොහෙන්ද මේ තිලකයි හොයාගෙන තියෙන්නේ තිලකයි මගදී මට හම්බ වුණා ඉතින් මගතොටේ කතා කරන්නත් හොඳ නෑනේ අර ප්‍රශ්න ඒකෙන්ද මං ගෙදරට මේකන් ආවනෝ ඒක හොඳයි අපි ලස්සන වැක්කේන හෙන්නේ ලස්සන නේදනේ එම් මොනාද මං බලට අපිත් කොච්චර තියෙන කතාව ඈ අහවලියද හරි හරි සාකා සමිතියට ඉන්න හදනවා නේද ආ හරි වරෙල්ලා නැගිටින්න බා මොද ඇමතියගෙන් හොඳට ගරා ගන්න අවස්ථාව මේක ඉතකයි තිලක්කයි ඔය විදිහට කතා කරන එකට මම විරුද්ධයි මොකද මං ওই දේශපාලඥයන්ගේ එක එක දේවල් කඩා වඩාගෙන නැහැ අපිට පුළුවන් විදිහට අපි ජීවත් වෙන්න තිලක දන්නවනේ ඉතින් මං කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයිනේ තිලක් අයියේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තිලක් අයියගේ පුතත් එක්ක. ඒක මොකද්ද? අහවල එකක්ද පුතා එක්ක මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේ තිලක් අය දන්නවනේ. තිලක් අයියගේ පුතාට දැන් බෑන්ඩ් එකක් තියෙනවනේ. අපේ පුතාලත් බෑන්ඩ් එක සෙල්ලම් කරනවා. දැන් මේ ළඟදී ඉඳන් තිලක් අයියගේ පුතා අපේ ළමයින්ට අරියාදු කරනවා ටිකක් වැඩි ඒකයි ඉතින් මල්ලේ ඔක බොරුවක් බොරු කතාවය මේ කොල්ල කුරුට්ටන්ගේ බොරු කතා දැන් අපේ කාන් බෑන් එකක් අරන් ඉස්සරහට යනවනේ පිටුට ඉරිසියාවේ පැලෙන්න හදන උන්ගේ කතාව ඈ එහිමයි උඹලගේ කොල්ලට අපේ කොල්ලන් කිසි කරදරයක් නෑ දැන් මෙතන අපේ පුතාට විතරක් කරදර නොකර ඉඳලා හරියන්නේ නෑනේ අයියේ දැන් අර තරඟයක් තිබ්බේ ඔයාගේ පුතා පෙරදුනේ අපේ කොල්ලෝ ටික දිනුවේ අන්න ඒ තරඟයට යන දවසේ ඒ ළමයිගේ වාහනේටත් ඔයාගේ පුතා එක එක දේවල් කරලා තියෙනවා එතකොට අර මහී ළමයාගේ ගෙදරට ඇවිල්ලා හූ කියලා තියෙනවා අන්තිමට ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙන්න ගියොත් අයියේ වෙන්නේ පොලිසිය ළඟින්ද තමයි එච්චර දුක් දිගෙන් දුන්නේ ඔහොම ගොලින් බේර ගන්න පුළුවන් නේ ඈ දැන් මගෝ මට සේනක මලියත් එක්ක ඔක බේර ගන්න පුළුවන් නේ මේ ළඟදිත් ඔකට ගේ හදන්න සල්ලි මාදි වෙලා ඇවිල්ලා ඔළුව කහට මගේ සල්ලි ටිකක් අරන් ගියේ ඕවා ඉතින් නෑදෑයන්ගේ නෑදෑයන්ගේ ප්‍රශ්නනේ ඕවා නෙමෙයි මේ ළමයාට ටිකක් අවවාද කරන්න ළමයි මේකට පැටලලා මෙහෙම ගියොත් ඒක හරි නෑනේ දෙමෝපියන්සෙන් අපිට ටිකක් ඌට අවවාද කරන්නකෝ ටිකක් අවවාද කරන්න ටිකක් අවවාද කරලා හරියන්නේ නැහැ ඌට තදින් අවවාද කරන්න ඌට කියන්න තරඟේ පෙරදුනා නම් ඌගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියලා අනිත් මිනිසුන්ට කරදර කරන්න එන්න එපා කියන්න එතකොට ටිකක් කරදර වෙයි එච්චරයි මට කියන්න තියෙන්නේ නේ තේකක් තේකක් ඇටි තේපා Cardinals within rupiyal million 24k run avurudu vasana Cardinals varsini A levels filin passe fashion designer kinek winna avasthawa adamuliya patinchi vanna gayamu davasatu jeevithi kali mata daw kochchara kalayak oyage atha me vidiyata allan inna pulan wei dannae neda කියන්නකෝ අපේ ජීවිතත් ස්ථිර නැතිකොට නේද අර අපේ පන්සලේ හාමුදුරේ හැමදාම කියන්නේ මේ ජීවිතේ හැමදේම අනිත්‍යයි මට මාද නැති කල අන්නය ගැන කවර කතාද නේදයි අපි අනිත්‍යය ගැන හිතන්න ඕන ඕක නවත්ත ගන්නවද අපි මෙතනට ආවේ බණගෙන කතා කරන්න නෙමෙයි. ඒක තමයි. අපි 얘 ගැන කතා නොකරමු. මම මේ සම්බන්ධ පටන් ගත්තෙම ඔයාට කිව්වා. මැදදිත් කිව්වා. අද කියන්නේත් එකම දේ. අපි දෙන්නට ප්‍රශ්නයක් කියනවා නම් අපි දෙන්නම එකතුලයි ප්‍රශ්නේ මූණ දෙන්න ඕන. එහෙම නෙතු මේ හිතරි දෙන කතා කියන එක නෙමෙයි කරන්න ඕන. අනිත් එක මට දැනෙනවා මගේ ළඟ තියෙන හැමදේම මගෙන් දුරස් වෙනවා කියලා. වාහම කතා කරද්දි මට මේ හැමදේම අතහැරලා දාලා යන්න හිතෙනවා.
අනේ අයියේ මං හැමදාක් හිතලා කිව්වේ නෑ. වාව හිතලා නොකියන දේවල් වලින් හිතට දිනවා කියලා දන්නවා. එහෙන් බෑන්ඩ් එකේ ප්‍රශ්න. කම්පිටිෂන් එක වින් කරන්නත් බැරි වුණා. මගේ පොලිටික්ස් කැම්පේන් එකක් දැන් පොඩක් අවුල් වෙලා තියෙනවා. කල්පනට ඇමතිකම හම්බෙලා. ඌ අපේ ගෙදරට ඇවිල්ලා අපේ ගෙදර මිනිස්සුන්ට සද්දේ දානවා. මං ඒ ඔක්කොමත් ඉවසන්න. වාහිත රිද්දනකොට ඒකත් මං ඉවසන්න. මං කොහොමද මේ ඔක්කොම ඉවසන්නේ? හිරිවැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ ජීවිතේ හිරිවැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ පුරාම හිත පසඟ කරන මල්සු වලින් පිබිදෙන්න ගෝයා සබන් දැන් අලුත් වෙලා. අච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. ඇටි සෑටි සමෙන් බල ගහන ගැට අර ගැට මේ ගැට කර ගැට අලි ගැට පෙර වෙලා. මොන ඔක්කොම මුන් දැනගෙන. මේ මයිය ගෙදර ඇවිල්ලා නෑලු නේද? එයාට මොකක් කරි කරදරයක්ද දන්නේ නැහැ. මට අතරම බයයි තිසංකයියේ.